ලක්බිම පුවත්පතෙන් අපි තවත් සිරස්සල දෙකක් ඔබට ඉදිරිපත් කරන්නම්. පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම පිළිබඳව පහුගිය කාලේ පුරාවටම විවිධ කාරණා මත වුණා. කොහෙද දැන් පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරන්න කියලා. මෙන්න රාජ්‍ය දැන් තැනක් තෝරගෙන පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ඔයා මඩුවට අනුරාධපුර ඔයා මඩුව ප්‍රදේශයේ තෝරාගෙන තිබෙනවා. එහි ප්‍රමිති ගතව ගොඩනගෙන ලද ඒ ස්ථානයක් තුළ තමයි මේ පුපුරණ ද්‍රව්‍ය පවත්වන්නට තැන්පත් කරන්නට බලාපොරොත්තු වන්නේ. හේතුව ඔයා මඩුව ප්‍රදේශයේ අනිත් ප්‍රදේශවලට සාපේක්ෂව ජනගහනය අඩුයි. තොරතුරු පනතට කතානායකවරයා අත්සන් තැබුවා. ඒ කතාව අද ලක්බිම පුවත්පත සඳහන් කරනවා. තොරතුරු පනතට කතානායකවරයා අත්සන් තැබීම කල්යාම නිසා ගැසට් පත්‍ර නිකුත් කිරීමට අපහසු වුණා. නමුත් දැන් ගැසට් පත්‍ර නිකුත් කරන්න පුළුවන්. එවිට තොරතුරු පනත ලංකාවේ බලාත්මක පනතක් බවට පත්වනවා. දැන් අපි තෝරා ගන්නේ මවබිම ඇතුල් පිටුවක්. රජයේ නිලධාරීන්ට වැඩියම ගහන්නේ කොහෙද? කළුතර. කළුතර පැත්තේ ආයේ ඉන්නවා නම් මෙන්න පොඩ්ඩක් කතාව අහගන්න. රජයේ නිලධාරීන්ට පහර දීම් වැඩි වෙයි. බේරුවල සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කරලා, කළුතර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී සහකාරවරයෙකුටත් පහර දීලා, කළුතර ග්‍රාම නිලධාරිනියට අඹසැම යුවලක් පහර දීලා, වැලිපැන්න ග්‍රාම නිලධාරිනියකටත් කතකගෙන් ගුටි පහරකට ලක්වන්නට සිද්ධ වෙලා. මේ විදිහට බැලුවාම කළුතර ප්‍රදේශයෙන් රාජ්‍ය නිලධාරීන්ට පහර කෑම් වැඩිවන්නට පටන් අරගෙන තිබෙනවා. දැන් අපි මේ පහර කෑමක් ගැන කතාවක් කියපු නිසාම පහර දීමක් ගැන කතාවක් පෙන්වන්න ඔබට යන්නේ. මේ කතා දෙකක් අපි එකට ඔබට පෙන්වනවා. මේ කතා දෙකම අපේ රටේ කළු පැල්ලමක් ඇති කළ කතා දෙකක් බවට පත්වනවා. අපේ රටට ආපු විදේශිකයෙක් හමුවේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට තවත් ත්‍රිරෝද රථ රියදුරෙක් පහර දෙන හැටි සහ ඒ විදේශිකයාව රැවටීමට ලක් කරන්නට අපේ රටේ පුද්ගලයෙක් නිර්ලජ්ජිත විදියට කැත විදියට කටයුතු කළ ආකාරය තමයි දැන් ඔබ දකින්නේ. මේ මහනුවර නගරයේදී පහුගිය දවසක විදේශිකයෙකු මුහුණ දීපු අත්දැකීමක්. ත්‍රිවිල් එකකින් හයර් එකක් යන්න සූදානම් වෙද්දි සිද්ධ වුණු දේ මේ විදේශිකයා වීඩියෝ කරලා. ගමන යන්න තෝරගත්ත ත්‍රිවිල් එකේ රියදුරාට වෙනත් රියදුරෙක් ඇවිත් පහර දෙන හැටි තමයි මේ. අදාළ හයර් එක තමන්ට නොලැබුණු නිසා තමයි මේ ත්‍රිවිල් රියදුරා අනික් කෙනාට පහර දෙන්නේ. නගර සභාවෙනුත් පොලිසියෙනුත් ඉල්ලා සිටිනවා රියදුරෙට තිබිය යුතු සංචාරක මඟ පෙන්වන්නෙක්ට තිබිය යුතු බලපත්‍ර තියෙනවද කියලා මුලින්ම හොයන්න කියලා. මේ වැඩවලින් ලෝකය අපේ රට ගැන ඇති කරගන්න අදහස එතරම් හොඳ එකක් නෙවෙයි. මේ විදේශිකයා අපේ රටේදී මුහුණ දීපු තවත් අත්දැකීමක් ඌගත කරලා අන්තර්ජාලයට මුදා හැරලා තිබුණා. කොළඹ පැත්තේදී අපේ රටේ කෙනෙක් ඇවිත් විදේශිකයාට ත්‍රිවිල් එකක යන්න කතා කරන්නේ විශේෂ උත්සවයක් තියෙන බව කියලා. One of the biggest elephant ceremony. Yeah. Elephant ceremony, they next to the many restaurants. How much that costs them? They have took care of meter, my friend. What? Meter have. They are elephant ceremony, they are restaurants. Yeah. No, not now, I'll go have some breakfast. Breakfast, they have a near ceremony. This How far is it? How far? මේ ත්‍රිවිල් එක රජයේ එකක් කියලා විදේශිකයට පෙන්වන්න උත්සාහ කරන හැටි තමයි මේ. කාසියක ඇති රාජ්‍ය ලාංඡනය සහ ත්‍රිරෝද රථයේ අංක තහඩුවේ ඇති රාජ්‍ය ලාංඡනය සංසන්දනය කළ මේ පුද්ගලයා එය රජයෙන් යෙදවූ එකක් බව හැඟවීමට උත්සාහ ගත්තා. අපේ රට ගැන නොදන්න අයව අපේ රටේ අය රවට්ටන විදිහ හරිම පිළිකුල් සහිතයි. ශ්‍රී ලංකාවේ මෙවැනි ත්‍රිරෝද රථ රියදුරන් ඉන්න බව මේ විදේශිකයා තමන්ගේ වීඩියෝවත් සමග සටහනක් යොදලා තිබුණා. දරුණු කමත් කපටි කමත් අපේ රටේ උරුම කමක් විදිහට විදේශිකයන් දකින එක පුදුම විය යුතු නෑ මෙවැනි දේවල් සිදු වෙනකොට. ත්‍රිවිල් කතාවෙන් දැන් අපි යන්නේ සුදු වෑන් කතාවට. දිවයින පුවත්පතේ මුල් පිටුවෙන් සුදු වෑන් නඩුවට වහාම නීතිපති උපදෙස් ඉල්ලයි. කඳවුර පරීක්ෂා කරන්න හා වීඩියෝ නරඹන්න අධිකරණයේ දෙමාපියන්ට අවසර නොදෙයි.
පසුගිය රජයේ සමයේදී සුදු වෑන් භාවිත කරමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි ද්‍රවිඩ ජාතික තරුණයන් 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශන වලට උපදෙස් ලබා දෙන ලෙස තමයි නීතිපතිවරයාට කොළඹ අධිකරණයේ දැනුම් දුන්නේ. කොළඹ හදවතට අන්තිමයි සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයේ වහා වහා යොමු විය යුතු කතාවක් මේ. කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ පවතින ශල්‍යාගාර 3-2 අලුත් වැඩියා කටයුතු සඳහා වසා දමා තිබීම හේතුවෙන් බයිපාස් ඇතුළු හදවත් සැත්කම් අපේක්ෂාවෙන් හෘද ශල්‍ය ඒකක වාට්ටුවල සිටින රෝගීන් 40 දෙනෙකුගේ සහ පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් දහස් ගණනකගේ ජීවිත අවදානම් තත්ත්වයට පත් වෙලා මාස 2ක් වෙනවා වහලා මේ ශල්‍යාගාර 2 තව මාස 2ක් යනවලු හදන්න. එතකොට අර පොරොත්තු ලේඛනයේ ඉන්න ජනතාවගේ ජීවිතවලට දෙයියන්ගේම පිහිටයි. ඇයි බලධාරීන් මේවාට මැදිහත්වන්නේ නැත්තේ? දේශපාලන කතාවලට පමණක් මුල් වන්නේ ඇයි? ජනතාවගේ ජීවිත ගැන හිතමු. මෞබිම මුල් පිටුව. මන්නාරම පොළව යටින් අභිරහස් ඝාතන වැලක ඇටකටු මතු වෙයි. 2013 සිරුරු 88 අස්ථි මතු මතු වූ ස්ථානයේ අසල පාළු ලෙඳකින් පෙරේදාත් ස්ථාන දෙකකින් අස්ථි හමු වෙලා තිබෙනවායි කියලයි මෞබිම වාර්තා කරන්නේ. ඒ යටින් මෞබිම කියනවා මෙන්න මේ කතාව. LTTE තුවක්කුවකින් බෙලි අත්තේ කොල්ල කාපු නාවික හමුදාවේ 3 දෙනෙක් අල්ලයි. මේ අය අතර තිබුණු තුවක්කුව 2009 වසරේදී නාවික හමුදාවෙන් අරගත් තුවක්කුවක්. ඒක කොහොමද මේ අය ගාවට ගියේ කියලායි හොයන්නේ දැන්. මේ 3 දෙනාගෙන් දෙන්නෙක් නිවාඩුවට ආපු, දෙන්නෙක් අනිත් කෙනා නාවික හමුදාවේ ඉඳලා සේවයෙන් ඉවත් වුණු කෙනෙක්. ඉන් අනතුරු අප තෝරා ගන්නේ පත්තර කලාවේ චින්තනයේ වෙනස් කළ චින්තන ජයසේනයන්ගේ සමු ගැනීම ගැන කතාව. චින්තන මියයයි කළු සුදු ඡායාරූපයකින් මේ පුවත මෞබිම පුවත්පත පළ කරනවා. ප්‍රවීණ පුවත්පත් කලාවේදීකු, චිත්‍රපට විචාරකයෙකු සහ මෙරට පළ වූ දේශපාලන සිනමා සහ කලා පුවත්පත් ගණනාවක නිර්මාතෘ මෙන්ම ප්‍රධාන කතුවරයාද වූ චින්තන ජයසේන මහතා 68 හැවිරිදි වියේ පසුවද්දී ඊයේ අලුයම අභාව ප්‍රාප්ත වුණා. එතුමාගේ දේහයේ අංක 20 සුරම්ය පෙදෙස කටුබැද්ද මොරටුව නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු හෙට සවස ගල්කිස්ස පොදු සසන භූමියේදී සිදු කරනවා. ඒ අසහාය පුවත්පත් කලාවේදියාට අප නිවන් සුව පතනවා. සාහිත්‍යයට මහා මෙහෙයක් කළ එතුමා ගැන සඳහන් කළ නිසාම සාහිත්‍යයට කලාවට ලැබී පුවත් කිහිපයක් අප දැන් තෝරා ගන්නම්. දිනමින වැලි මළුවේ තිබෙනවා හෙන්රි වර්ණ කුලසූරිය මහතා සමග කළ සාකච්ඡාවක්. එතුමාගේ පස්වන කෙටි කතා සංග්‍රහයේ නිර්වත් ජීවිත ජනගත කිරීම හා විල්ලර වාඩියෙන් දඩ කඳ උරට විචාරශීලී කතිකාව හෙට සවස 3:30 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදු කරනවා. ඒ නිමිත්තෙන් තමයි මේ සංවාදය මගේ වෑයම ජීවිතය කියවන්න. කෙටි කතාව බොහොම සංක්ෂිප්තයි. විශාල කැන්වසයක් නැහැ. ඒක සමහර විට අපි අත්විඳපු එක් නිමේෂයක් වෙන්නත් පුළුවන්. ඒක කියනකොට කාරණා දෙකක් තියෙනවා. එකක් පාඨකයාට මේ දේ කැමැත්තෙන් කියවන්න පුළුවන්ද, ඔහු නිර්මාණයේ රඳවා ගන්න පුළුවන්ද කියන එක. අපි මේ දේ මුල මැද අග අනවශ්‍යයි කියලා හිතා මතාම මොඩර්න් ගතියක් ගන්න ගියාම සමහර විට වෙන්නේ පාඨකයා නිර්මාණයෙන් ඈත් වෙන එකයි. එතුමාගේ අදහස අද දිනමින වැලිමලුවයි මතු කරන්නේ. අප සූදානම් යලිත් විරාමයක් ලබන්නට. ගිනිත් වැඩි වෙනවා. ඒ මොනවා කරන්න කාටුන් ඉදිරිපත් කළම තමයි කන දෙයක් කන්න යන්න ඕනේ. අපි ඒ හින්දා කාටුන් බලන්න පටන් ගනිමු. සුමතිපාල ජෝතිපාලගේ සමයන් කතාව බලලා පාදයාත්‍රාවෙන් තමයි අදත් කාටුන් පටන් ගන්න වෙන්නේ. චන්ද්‍රිකා කියනවා පාදයාත්‍රාව අතිශයින්ම අසාර්ථකයි කියලා. ජෝතිපාල කියනවා මිනිස්සු වෙලාවට එන්නේ නැතුව ඇති. වෙලාවට ආවේ නැත්තේ කවුද ඒ කාලේ? චන්ද්‍රිකා මෙතනට තිබ්බ ලොකුම චෝදනාව ඒ හින්දා සමහර විට පාදයාත්‍රාව අසාර්ථක වෙන්නේ නැතුළු වෙලාවට මිනිස්සු ආවේ නැති හින්දා. පංකජ රුවින්දගේ සරදම්. සමාධියට ගල් ගහන එක බේරගත්තා. එතකොට පංකජ කියනවා ඒ වුණාට පක්ෂ මූලස්ථානියට හූ කිව්වනේ. සමාධිය ගාවත් කලබලයක් කරයි කියලා හිතුවා. එහෙම වුණේ නැහැ. අන්තිමට ලොකුම තැනටවිල්ලා හූ කිව්වා නේද? අංජනගේ අයියෝ සිරිසේන. යෝග ව්‍යායාම කායික මානසික රෝගවලට බෙහෙතක් කියලා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියනවා බං. ඇයි යෝග ව්‍යායාම පමණක් නෙවෙයි කායික මානසික රෝගවලට බෙහෙත පාගමන් යාම. ඒක මතක් කරන්නේ අයියෝ සිරිසේනයි. පාගමන් යාම කායික මානසික රෝගවලට බෙහෙතක්. මෙන්න
ඒ බේත ඕන කෙනෙක් පාදයාත්‍රා යනවා. ප්‍රීති කන්නංගරගේ කාටූනේ ප්‍රසන්න රණතුංග මහතා මහත දෙහෙත සිරුරක් ඇති කෙනෙක් ඔබ කවුරුත් දන්නවා. ඒ තරබාරු ඇඟත් දරාගෙන ඔහු පාදයාත්‍රා යද්දි මෙන්න ප්‍රීති කියනවා, ඇඟට හොඳයි, ඇඟ අඩු කරගන්න පුළුවන්. ඔහු හිමින් හිමින් දාඩිය දමමින් පාදයාත්‍රාවේ ගියත් බලන්න හිටපු ජනපතිතුමා කායශූර කොල්ලෙක් වගේ වේගෙන් පාදයාත්‍රාව කියන ධාවන තරගයේ නිමා කරනවා. පාදයාත්‍රා 2016 ධාවන තරගයේ නිමා කරද්දී බලන්න ඒ සාටකයේ දෙපැත්තෙන් දාලා එතුමාව හිර කරගන්න හදපු දෙන්නෙක් එනවා. ඒ තමයි පොලිසියයි උසාවියයි. හැබැයි පොලිසිය උසාවිය පස්සෙන් ඇදලා එනකොට ඊට කලින් පාදයාත්‍රාව නිමා කරනවා හිටපු ජනපතිතුමා. උදේ තිලක විමලසිරි එහෙම දැක්කට පාදයාත්‍රාව හිටපු ජනපතිතුමා හරි හරියට නිමා කරනවා. 30 හේවා 20 දකින්නේ නම් වෙනස් විදිහකට. මෙන්න ඔහුගේ හිනාවැස්ස. පාදයාත්‍රාවෙන් දුවගෙන 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 එනවා විමල් වීරවංශ මන්ත්‍රීවරයා හිටපු ජනපතිතුමාව කරේ තියාගෙන. විමල් වීරවංශ මන්ත්‍රීවරයා නම් සින්දු කිය කිය හොඳ සතුටින් එද්දී තරු පේනවා හිටපු ජනපතිතුමාට. මොකද එතුමාට ඉස්සරහා පේනවා විමල වීරවංශ මන්ත්‍රීවරයාට වඩා ඉස්සරහා තියෙන්නේ මහා දේශපාලන ප්‍රපාතයක්. ඒ දේශපාලන ප්‍රපාතයට වැටිලාද මේ බලාගෙන ඉන්න තුන්දෙනෙක්. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ බිම වැටිලා කකුලේ දියපට්ට ඇවිල්ලා හොඳටම බලන්න කකුල හිටපු ජනපතිතුමාගෙන්. උදේ ගම්මන්පිල මහත්තයයි විමල් වීරවංශ මහත්තයයි හිටපු ජනපතිතුමයි කල්පනා කරනවා මහනුවරින් කොළඹට ආවා ඒ ළඟට කොහෙන් කොහාටද. පාදයාත්‍රා යාම දාසප්වලානට පේන විදිය තමයි දැන් ඔබට කියන්නේ. නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ. මොනවද මේ නටපු නැටුම් නැති බෙරේ පළු නැති අවස්ථා? එකක් තමයි ජනාධිපතිවරණය, අනික තමයි මහමැතිවරණය, ඊළඟ එක තමයි මැයි රැලිය, අලුත්ම එක තමයි පාදයාත්‍රාව. හිටපු ජනපතිතුමා දැන් කල්පනා කරනවා ඊළඟට මොකද්ද කරන්නේ. ඊළඟට කරන්න දෙයක් එතුමාට තිබිලා තියෙනවා. මෙන්න ඒ වැඩේ එතුමා කරලා ජෙෆ්‍රිගේ කාටුනේට අනුව. ඒ තමයි හිටපු ජනපතිතුමා විසින් ෂැඩෝ ජනපතිවරයෙක්ව ඇඳලා තියෙනවා. ඔටුන්නත් පළඳවල එයාට ඡායා ජනපතිවරයෙක්ව ඇඳවීම තමයි පාදයාත්‍රාව නැමැති තීන්තවලින් මෙතුමා සිද්ධ කළා තියෙන්නේ. හැබැයි එහෙම කළත් එතුමාට සතුටක් නැහැ. තලංගම ජයසිංහගේ පලාමාල බැලුවම ඒක පේන්නේ. බලන්න හාන්සිපුටුවේ දිග ඇදි වෙලා එතුමාගේ කකුල් දෙකේම වෙලුම්පටි ඔතලා කකුල් දෙක මහත් වෙලා. ඒ විතරක් නෙවෙයි තරු පේනවා එතුමාට. ඇඳුමත් ඉරිලා හරිම අමාරුවෙන් හරිම මහන්සියෙන් ඉන්නවා. ඒ මහන්සියෙන් ඉන්න එතුමා ගාවට එන්නේ කවුද? මෙන්න ලක්බිම කාටුනියෙන් පේනවා ඇවිල්ලා ඉන්න දෙන්නෙක්. එක්කෙනෙක් කවුද? විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇවිල්ලා තෙල් ගානවා කකුලේ. කකුලේ තෙල් ගානවා දකින්නකොට මෙන්න පිටිපස්සෙන් ඇවිල්ලා ජනාධිපතිතුමා අහනවා ප්‍රශ්නය. පෙරළුවාද ආණ්ඩුව? පාදයාත්‍රා ගියේ ආණ්ඩුව පෙරලන්න නම් අන්තිමට ආණ්ඩුව පෙරලන්න පුළුවන් වුණාද? ප්‍රශ්නය අහන්නේ ජනපතිතුමා. අපිත් ඒ ප්‍රශ්නෙම තමයි අද ඉවර කරන්නේ මුල් පිටුව. හෙට උදේ 6:30ට යලි මුණ ගැසෙමු. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.